ආයුබෝවන් ඔක්කොටම සාජ්ජේ ටෝක් ඔන්න සංගීතයට ආදරය කරන සංගීතයේ අලුත් විස්තර බලාපොරොත්තුෙන් ඉන්න අපේ රසික රසිකාවයන්ට ඔන්න සාජ්ජේ ටෝක් YouTube නාලිකාවත් එක්ක ඔන්න සංගීත කණ්ඩායම් වල විස්තර අරගෙන ඔන්න අපි අදත් ආවා. ඉතින් අපිත් එක්ක අද ඉන්නවා ලංකාවේ වර්තමානයේ වැඩිම ඉල්ලුමක් තියෙන අර හීට් එක අරගෙන යන ලංකාවේ සුපිරිම තාරුන්නේ කොල්ලෝ සෙට් එක. මේ තමයි සාජ්ජේ ටෝක් එක අද ඇවිල්ලා ඉන්න අපිත් එක්ක කටුනායක කොෆි කැෆේ ආයතනයේ තමයි අපිත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාලා. චතුරංග විතානගේ ප්‍රධාන සීදුවේ බොලාරේ කොල්ලෝ සෙට් එකේ ඔන්න අද සාජ්ජේ ටෝක් එකත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් වැඩි කතා වලට යන්නේ අද වන විට ලංකාවේ වැඩිම ආදරයක් දිනාගෙන ඉන්න සුපිරිම සෙට් එකක් තමයි මේ බොලාරේ සෙට් එක කියන්නේ. අද ගීත ගායනා වැඩසටහන් බලනවා නම් අද වැඩිම ආදරයක් තියෙන සංගීත කණ්ඩායම කොල්ලෙක් ඉන්නවා නම් ඒ ඔහු ඉන්නේ සීදුවේ බොලාරේ සංගීත කණ්ඩායමේ. හිමරු කොහොමද? ආයිබෝවන්. සාජ්ජේ ටෝක් එක පොඩ්ඩක් කතාරුම්මාන බොලාරේ සංගීත කණ්ඩායම ගැන. ඔව් මුලින්ම අපේ රසික රසිකාවයන්ට ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සාජ්ජේ ටෝක් එකත් එක්ක ඔන්න අද අපි බොලාරේ අපි ඇවිල්ලා ඉන්නෝ ඕගොල්ලන්ට කතා කරන්න. ඉතින් හැමෝම බලාපොරොත්තුෙන් ඉන්දියා අපේ අලුත් වෙනසක්. ඉතින් හැමදාම අපි ඕගොල්ලන්ට දුන්න අපේ ආදරණීය රසික රසිකාවයන්ට දුන්න අපි වෙනසක් හැමදාම අපි ඉදිරිපත් කරේ ඕගොල්ලන්ට. ඒ වෙනස අද ඇවිල්ලා හෙට බහලා යන જાති එකක් නෙවෙයි, හැමදාම ඕගොල්ලන්ගේ හදවත්වල රැඳී පවතින જાති වෙනසක් දෙන්න තමයි සීදු බොලාරේ අපි අපේ කලමනාකාරීත්වය ඇතුළු සියලුම දෙනා අපේ සමාජිකයන් සියලුම දෙනා හැමදාම උත්සාහ කරේ. ඉතින් ඉදිරියටත් අපේ සංගීත කණ්ඩායමේ සියලුම දෙනා අපකැපවි වැඩ කරන්නේ ඕගොල්ලන්ට කනට හොඳ සද්දයක් හොඳ මිහිරක් ලබා දෙන හොඳ රස වින්දනයක් ලබා දෙන. ඉතින් ඒක වෙනුවෙන් අපේ කොල්ලෝ සෙට් එක හැමදාම රසිකයන් වෙනුවෙන්ම වෙනින් ඉන්නවා. අන්නේ ඉන්න සෙට් එක කවුද කියලා දැනගන්නත් මේ අපේ රසික රසිකා ගොඩක් හිමරු ආසයි. එක එක කෙනා ගැන පොඩ්ඩක් කතා කරමු බං. අපි හඳුන්වන දෙමු. මේ පැත්තෙන් ගත්තොත් එහෙම මුලින්ම අපේ රසික මහේෂ් රිදම් ගිටාර් වාදන ශිල්පියා. ඉතින් මෙතනින් ගත්තොත් එහෙම ලාබාලතම ශිල්පී අපේ ලීඩ් ගිටාරය ලාබාල් තමයි කියන්නේ සාමාන්‍යයෙන් කොච්චර ලාබාස්සේ 2000න් පස්සේ මෙන්න ඉන්නවා සංගීත කණ්ඩායම් තුල ඉන්න අද වැඩියෙන්ම කතා කරන එක තමයි මේ 2000න් පස්සේ. හැබැයි එහෙම නෙමෙයි මේ ඉන්නේ සුපිරි වැඩෙක් නැත්තම් අද සීදුවේ ඔලාරේ එක්ක එකතු වෙන්නේ නැහැ. මේ ඉන්නේ සීදුවේ ඔලාරේ ලීඩ් ගිටාර් වාසිල්පියා ජිමුත් රාජපක්ෂ. මෙතනින් සංජු ඩ්‍රම්ස් අපේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා සංජුගේ අපි ආදරයට ගියන්. ඉතින් සංජු ඩ්‍රම්ස් එතනින් හැබැයි අපේ බුද්ධික පියුමාල් අපේ ගායන ශිල්පියා සුඳුරු ආදරපර කටහඬක් තියෙන අපේ සුඳුරු ගායන ශිල්පියා බුද්ධික පියුමාල් එතනින් හැබැයි අපේ චාමික ලියනගේ ඔක්ටපෑඩ් වාදන ශිල්පියා චාමික මල්ලි එයාත් ලාබාල කෙනෙක්. එයා ලාබාල නෑ පොඩ්ඩක් බේරිලා තිනවා යන්තම් 98 වගේ නැවතිලා තිනවා කොල්ලා 98 ඔව් 99 ඔන්න වයස 99 වගේ නේද ඒ යම් තමයි වීරලා ඔන්න මේ උපන්දිනේ දැනගන්න ඔන්න අපේ බොලාරේ ඔන්න ඔක්ටෝබර් ගේ ඔන්න අපි උපන්දිනෙත් උපන්දිනේ කියන්නේ උපන් අවුරුද්ද කිව්වා. ඉතින් ඉමරු මොනවාද අලුත් අවුරුදු? ඉතින් තව දෙයක් අපේ රසිකයන්ට විශේෂයෙන් මතක් කරන්න ඕනයි අද අපේ සංගීත කණ්ඩායමේ සමාජිකයන් තිදෙනෙක් අඩුයි. ඒගොල්ලොන්ගේ පෞද්ගලික හේතු මත අද මෙතනට පැමිණලා නැහැ. ඉතින් ඒකත් ඒ අයවත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ අයගෙත් හොඳ ෆෑන්ස්ලා මේක මේ වෙලාවේ බලන් ඉන්න පුළුවන්. මේක මෙලා බලනවා වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොත් මෙතන නැතු වුණාට අපි වැඩේ අතාරින්න හැමදාම කරගෙන යන ලස්සන්ට. ඉතින් ඒ අපේ සමාජිකයන් තුන්දෙනා බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් හරි දැන් අපි යන් ඔයාලා ප්‍රශ්නෙට. ඔව් මොකද වෙන්නේ දැන්? මොකද දැන් බොලාරේ මේ ටිකේ හීට් වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ තමයි එකක් තමයි ඔයා. ඊට අමතරව තවත් ඉන්නවා මේ මොකද අපේ රසික රසිකයා දැන් මේ මොකද විවිධ වැඩසටහන් හරහා දැකලා මේ බොලාරේ මෙච්චර හීට් වෙන්න හේතු මොකද්ද කියලා හොයනවා. ඒක ඇත්තටම කතා කරොත් අයි ඒක මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හැමෝම එකම දේ කරද්දී අපේ නායකත්වය සහ කලමනාකාරීත්වය සියලුම දේවල් සහ අපේ සමාජිකයෝ සියලුම දෙනා එකතු වෙලා අපි තීරණයක් ගත්ත හැමෝම දෙන දෙයට වඩා වෙන යමක් දිවි යුතුයි කියලා. මොකද හැමදාම අර එකම දේ කරලා ඔව් අලුත් දෙයක් හැමදාම එකම දේ දෙනවට වඩා මිනිසුන්ට වෙනසක් එක්ක දුන්නාම ඒක මාර එකක් වෙනවා මිනිසුන්ට. ඉතින් ඒක අපේ ආදරණීය රසික රසිකාවියන්ට ඒක නවමු අත්දැකීමක් වුණා. අපි දෙන මියුසික් අපි දෙන රස ඒගොල්ලන්ට වාව් එකක් වුණා. අපෙන් විතරයි මොකද බොලාරේ කිව්වහම අපේ ඒ බැකින් එකට ආස ඒ කියන්නේ මේ අපේ හිට් වෙච්ච සින්දු අතරින් ගත්තාම ඒක මාර එකක්. දැන් මට පෞද්ගලිකව කියලා දිනවා අපේ මගේ ෆෑන්ස්ලා අයියේ ඕගොල්ලන්ගේ මේ මේ සින්දුව මේ ගහන මාර එකක් මේක මේ සින්දුව අනිවාර්යෙන් ඕගොල්ලෝ ප්ලේ කරන්න ඕගොල්ලන්ගේ ෂෝ වල අපි ඒ සින්දුවම බලන්න
රකහණියක් ඒ සින්දුව විතරක් අහන්න එන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ත්‍රිලෝක වගේ බුද්ධිගය මායසින් කරන්නේ ඒ වගේ සින්දුවයි يعني මාරදිර විඳිනවා. අපි ප්ලේ කරන විදිහත් එක්ක අපේ රසික රසිකාවයි මාරදිර විඳිනවා. ඉතින් ඒ දුන්න බැකින් එකට අපේ සියලුම සංගීත ශිල්පීන්ගේ දායකත්වය මත තමයි මේ වෙන්නේ සහ අපි මේගොල්ලෝ හොඳට බෑක් කරන්න ඕන අපි හොඳට සින් කරන්න ඕන. ඒකේ මික්ස් එකක් තමයි එළියට යන්නේ. එක්කෙනෙක් හරි නැවොත් වැඩේ කණ යනවා. එතකොට හැමෝගෙම සංකලනයක් මත තමයි ලස්සනට වැඩේ අපේ රසික රසිකාවන් කන් වලට යන්නේ. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඒක තමයි මේකද අලුත් දෙයක් අලුත් විදිහට මොකද සංගීතයේ අපේ රසකාමියන්ට දෙන්න තමයි බොලාරේ මේ එකතු වෙලා ඉන්න හේතුව මේ අපි කිව්වේ මේගොල්ලන්ගෙන් තමයි අර බීට් බෑන්ඩ් එක යන ඉකොස්ටික් රහක් දෙන්න හදන්නේ මෙයාලා තමයි. ඒක දැන් දෙන්න හදන්නේ නෙමෙයි දීලා ඉවරයි. ඒක තමයි මෙයා කිව්වේ අපෙන් ඉල්ලනවා කියලා. එතකොට හිමරු දැන් අලුත් දෙය දැන් බොලාරේ එක සමාජිකව අලුත් අය එකතු වෙන්න ගත්තා. මොකද මේ අන රැල්ලත් එක්ක බොලාරේ තමයි දැන් රැල්ල. ඒ රැල්ල තව ශක්තිමත් කරන්න කවුරුද දන්න ප්‍රබල චරිතයක් එකතු වුණා. නේ කවුද? මොකද කට්ටිය ආසයි දැනගන්න. අනිවාර්යෙන් දැන් අපේ රසිකයෝ රසිකාවියෝ අනිවාර්යෙන්ම දන්න කෙනෙක් ඔහු මේ මෑත කාලේ ඇත්තටම අතිශය ජනප්‍රියතම ගීත රසක අයිතිකරුවෙක් ඔහු. ට්‍රෙන්ඩින් වෙච්ච ගීතවල අයිතිකරුවෙක් ඔහු. ඉතින් අපිටත් හරි හයියක් සහ ආඩම්බරයක්. මොකද ඔහු අපිත් එක්ක එකතු වුණා කියලා කියන්නේ හරි වටිනවා. මොකද සමහරවිට එයා ඉන්න බෑන්ඩේ කියලා කියන්න පුළුවන්. එයා ඉන්න බෑන්ඩේ කියලා කියන්නත් පුළුවන්. මොකද වැඩේ කියලා කියන්නේ ඔහුත් පෞද්ගලිකව සෑහෙන කැමති සංගීත කණ්ඩායම අපි. ආ ඉතින් මම හිතන්නේ අර ගහට ගහක් මොරටුවේ දාන්න ගහට ගහක් මොරටුවේ හම්බුණා කොහොම හරි අපි එන්න ගියාට අපි නේද අනිවාර්යෙන් අපි ආරාධනා කරමු. මොකද මේ අද ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන විශේෂයෙන්ම ගීත කීපයයි ගානයි කලේ අවුරුද්දක් එකහමාරක් ඇතුළත අපේ තරුණයන් අතර විතරක් නෙමෙයි රසික රසිකාව සියලු දෙනාම බොහොම ආදරෙන් වැළඳගත් ගීත ගොන්නක අයිතිකාරයෙක් තමයි. ගීතය මේක කියලා කිව්වොත් ඔයාලා එයාව දන්න තරමට එයා අද හීට් එකක් වුණා. ඉතින් අපි ආරාධනා කරමු එන්න. ඔලාරේ මොකද අපි කියන්නේ නවකයා එකතුලා ඉන්නවා. අපි මෙයාටම කියමුනේ හිමරු ඔයා මෙන්න කියන්නේ නම කියලා. මේ ඉන්නේ ඔලාරේ අපි පවුලට අලුතෙන් එකතු වුණු අලුත්ම සමාජිකයා නවකයෙක් නෙවෙයි මොහු සංගීත ශාස්ත්‍රයේද. නමුත් ඔලාරේ අපේ පවුලට එකතු වුණු අලුත්ම සමාජිකයා. ඉතින් පිළිගන්න බොහොම ආදරෙන් දිනේෂ් තරංග. එමයි ඔන්න දිනේෂ් එන්න මැද්දට. එමයි අපි පොඩ්ඩක් කතා කරමුනේ හිමරු මෙයාත් එක්ක. අනිවාර්යෙන් අපි කතා කරමු. මේ ඉන්නේ බොලාරේ අලුත්ම තරුව. ඒ අද එකදලා ඉන්නේ. ගීතය මොකද අද නම ඇහුව සැනින්ම මෙයා ගැන ඉතින් ආයේ කියන දෙයක් නෑ. සින්දු සමාරෝ අද භාවනාවක් වගේ ආන සින්දුත් තියෙන. ඒ තරම් ඉතින් වෙලා දෙන හිමරු. අනිවාර්යෙන් ඒ ගැන කිව්ව යුතුමයි. මමත් පෞද්ගලිකව දිනේෂ් අයියාගේ රසිකයෙක් මම කියලා තියෙනවා මේ මමත් එක්ක. ඒ කියන්නේ මේ අපිත් ඒ දවස්වල වින්ද මාරිදිර ගීත. ඉතින් මෙයාගේ ගීතවලට බොහොම ඇලුමක් ප්‍රියක් ආසාවක් දක්වන අපේ ඔලාරි අපත් සමග බැඳිලා ඉන්න මේ රසික පිරිස. ඉතින් අපිත් එක්ක එකතු වුණා. මෙයා කොහොම හරි අපිට සම්පතක් වගේ තමයි. ඉතින් අපේ ඔලාරි අද මොකද මේ හැමෝම අපේ කොලෝ සෙට් එකම කිව්වාගේම හරි සතුටින් ඉන්නේ. මොකද මේක තමයි වෙන්න ඕනේ. දිනේෂ් මොකද වෙන්නේ මිදාස්සේ? මොකද අලුතෙන් ඔන්න දැන් ඔලාරේ කොලෝ සෙට් එක ඉතුල එන ගමනේ. ඉතින් වාට කොහොමද මේක දැනෙන්නේ? ඇත්තම කියනවා නම් ලොකු සතුටක් තියෙනවා ඔලාරේ බෑන්ඩ් එක එකතු වෙච්ච එකට. මොකද හේතුව මම ආස සද්දයක් ආස ස්ටයිල් එකක්. ඉතින් වෙනස්ම විදිහ අත්දැකීමක් ඔගොල්ලොන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා අපි සෙට් එකම එකතු වෙලා. ඇත්තම හොඳ අත්දැකීමක් මට මේකත්. හරි ඊට කලින් පොඩ්ඩක් මේ බොලාරේට එන්න කියලා ආරාධන එනවනේ. ඉතින් ආරාධනාවක් නෙන්නේ. ඔව් ඒ කෝල් එකකින් දාවේ නැත්තම් ඉන්න තැනකට ඇවිල්ලා කවුවද අපිත් එක්ක එන්න කියලා. නෑ කොහොමද ඒ මොහොත පොඩ්ඩක් එම් බොලාරෙත් එක්ක එකතු වෙමුද? ඒ වචනේ ආවිලා අපි මේ ඇත්තම කියනවා නම් FM නාලිකාවක අපි යම් කිසි වෙලාවක කට්ටියම එකතු වෙලා ප්ලේ කරා. ඉතින් ඒකේ මම සිං කරන්න ඇවිල්ලා හිටියා. ඉතින් FM නාලිකාව කිව්වට කමක් නැන්ද මේ YouTube ෂා FM නාලිකාවේ සින්දු කාමරේ අපි ෂා FM සින්දු කාමරේ එයා හම්බෙච්ච වෙලාවේ ඉතින් මට ඒ වෙලාවේ ඇනවුස් කරද්දි මට කියන එකතු වෙන්න කැමති නම් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඉතින් මම කිව්වා ඉතින් ඒ වෙලාවේ මම කැමති එකතු වෙන්න කියලා. ඉතින් ඒ කියපුවලා ඉඳලා චතුරංග විතානගේ අපි චතුරංග අයියා ඉතින් බෑන්ඩ් එකේ අයිතිකරු ඔහු ඒ වෙලාවේ ඉඳලා ඉතින් මාව බෑන්ඩ් එකට සම්බන්ධ කරගන්න අඩිතාලම තිබ්බා. ඔන්න ඔමයි මේ අපේ දිනේෂ් තරංග සීදුවේ බොලාරේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙන්න පළවෙනි අඩිය තිබ්බේ. ඉතින් අද වෙනකොට බොලාරේ සංගීත කණ්ඩායම රට පුරා යන ගමනේ අද හැමෝම හොයන චරිතයක් බාට පත් වෙලා තිනවා.
මොකද මම හිතන්නේ මේ වෙලාවේ දිනේෂ් කවුරුත් කැමති පොඩි සින්දු කැලලක් කවුරුත් මොකද මේ වගේ වැඩසටහනකින් පොඩි කැලලක් කියනවනම් මම හිතන්නේ හොඳයි මොකද කියන්නේ ඔයාගේ වැඩියෙන්ම YouTube එක හරහා වැඩිම ආදරය දුන්න ගීතය සාමාන්‍ය වැඩිම views ප්‍රමාණයක් ගියා නම් කවුරුත් ඒක මානකට පෙම් කළෙත් හොඳයි නේ කමන්නේ ඔයා කැමතිද මානුඹට පෙම් කළේ නෑනුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ හෝ හා දරනා දුර ඇත ආකාශයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැන්ද දැන් මා කෙරේ අපි අපෙන් නැතයි වගේ මේ විඳින වේදනා පාරවල් චෝදනා මාදවයි රැදිවා මා ඇයිද ආදර කළේ ඔන්න දිනේෂ් තරංගගේ ආස ගීත වලින් ඔය එක ගීතයක එක කොටසක් තමයි ගායනා කරන්නේ මොකද ගායනා කරනවා නම් මේ වැඩසටහන ඉවර කරනවත් ගායනා කරන්න කියන තරම් මොකද අපේ රසික රසිකාවේ ඒ තරම් දිනේෂ් තරංග කියන නමට ආදරේ ඉතින් ඒ නිසා ඇත්තටම සුපතනවා මොකද මේ සිදු වලාරේ සංගීත කණ්ඩායම අද සුපිරි ගමනක් කරන ඇත්තම කතාව ඒ වචනේම කියන්නේ ඒක සුපිරි ගමනක් කරන සංගීත කණ්ඩායමක් එහෙම කොල්ලෝ සෙට් එකක ඉතලා ඉන්න යන් ජෙනරේෂන් එකේ ඉන්න සෙට් එකක් ඉන්නේ ඉතින් 2000න් පස්සේ කොල්ලෝ ඊට කලින් කොල්ලෝ ඊට ගොඩක් කලින් කොල්ලෝ ඔක්කොම එකතුලා ඉන්න සුපිරිම සෙට් එකක් ඉතින් හැමෝටම එකතු වෙන්න කියන මොකද මේ මේ යන ගමනේ අලුතම ට්‍රෙන්ඩ් එකක් අමුතු ස්ටයිල් එකක් ගේන්න සෙට් එක තමයි චතුරංග විතහනගේ ප්‍රධාන සීදුව වලාරේ කියන්නේ හරි ඉතින් ඔන්න සීදුව වලාරේ සෙට් එකත් එක මොකද අපි දිනේෂ් තරංගත් එක දැන් කතා කළා ඔයා ලාස සින්දුකුත් ඔන්න අපි අහන්න දුන්නා මොකද මේ තව විස්තරියක් මොකද මේ සංගීත කණ්ඩායමක් නිකන් ගමනක් එන්නේ නැහැ එයාලා පිටිපස්සෙන් මොකද මේ ආරම්භයේ ඉඳලා මේ දක්වාම හොඳ සපෝට් එකක් දුන්නා ඔවුන්ගේ සහායකරුවෝ ඉන්නවා ඉතින් හිමරු ස්තුතිය කරන්නයි ගොඩක් ඇතිනේ ඔය අනිවාර්යෙන්ම ඉතින් ඒ අතරින් පළමු කොට බේවින් ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය කලමනාකාරීත්වය අපේ විටක අපේ සහෝදරයෝ වගේ විටක අපේ තාත්තලා වගේ අපිට බොහොම ආදරෙන් අපේ අඩුපාඩු පෙන්වලා දීලා අපේ මේ ගමන යන්න අපිට අඩිතාලමක් වුණේ උන් දෙබල ඉතින් කලමනා සමකලමනාකාරීත්වය අතර මොකදෙමි චතුරංග විතානගේ සහ රොෂාන් නක්මීමන දෙපළ බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් මේ වෙලාවේ මතක් කරනවා ඉතින් උන් දෙපළ නැතිනම් අද බෝලාරේ බිහි නොවේ ඉතින් ඒ වගේම අපි වටා එකතු වෙලා ඉන්න රසික පිරිසක් ඉන්නවා හරි ආදරණීය. ඉතින් අපේ Facebook එකේ අපිට වීඩියෝස් වල කමෙන්ට් කරන, ලයික් කරන, ෂෙයා කරන අපේ අපි වෙනුවෙන් චූටි විනාඩියක් හරි ඩේටා පොඩ්ඩක් හරි කැප කරලා ඉවර අපේ වීඩියෝස් බලන ආදරණීය රසික රසිකාවියන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙන නැවත නැවතත්. ඉතින් ඒ වගේම අපේ YouTube channel එක Bolare Music Band subscribe කරන්න. ඒ වගේම Facebook page එක Bolare Music Band Facebook page එක follow කරන්න, like කරන්න. ඉතින් මේවා අපේ නැවත නැවත අපේ වීඩියෝස් අයියේ බලන්න ඕන නම් අපේ ප්ලේ කරපු සින්දු නැවත නැවත ඔයගොල්ලන්ට අහන්න අවශ්‍ය නම් අහන්න ඕනි නම් මම දන්නවා අනිවාර්යෙන් අහනවා කියලා අපේ රසික ප්‍රශ්නයක තමයි වෙන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඒවා නැවත නැවත බලන්න ඕන නම් අපේ YouTube channel එකත් හා සම්බන්ධ වෙන subscribe කරන්න, page එකට like එකක් දාලා, follow පාරක් දාලා set line එක දිගටම Bolare අපිත් එක්ක රැඳිලා ඉන්න අවශ්‍ය නම් ඒ දේවල් අනිවාර්යෙන් කරන්න. අපි දන්නවා ඔයගොල්ලෝ ඒ දේ කරනවා කියලා. හරි ආදරේ ජය වේවා ඔබ සියලුම දෙනාට. හරි මොකද මේ අවසානය දෙන්න කලින් දැන් මේ අපි online විතරෙන් දැන් සම්බන්ධ කරන දේක් කිව්වේ. මේ ප්‍රසංග සඳහා මේ බොලාරේ සංගීත කණ්ඩායම සම්බන්ධ කරගන්න ඕනේ සහ ඕන්න අපි ගෙන්නන්න ඕනේ අපි වැඩේ ලස්සන කරගන්න බොලාරේ සෙට් කරගන්න ඕනේ ඔන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් අපි සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් තියෙනවා චතුරංග විතානගේ මහත්මාගේ දුරකථන අංකය 077යි 011යි 96යි 05 077යි 011යි 96යි 05 ඒ වගේම අනිත් නම්බර් එකක් මතක් කරගන්නම් මම රොෂාන් නක්මීමන මහතා 076යි 35යි 33යි 300 076යි 35යි 33යි 300 ඔය දුරකථන අංක දෙක ඔස්සේ බෝලාරේ අපේ සංගීත කණ්ඩායම දිවයින පුරා හෝ දිවයිනෙන් පිට විදේශගත සියලුම සංචාරවලට සියලුම ෂෝ වලට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් අපිව සම්බන්ධ කරන්න පුළුවන් ඉතින් අපේ රසික රසිකාවියන්ට ඔව් අනිවාර්යයෙන්ම ඔන්න අපි අද සාජ්‍ය ටෝක් වැඩසටහනත් එක්ක එකතු වුණේ අද වෙන ලංකාවේ
වැඩිය මිල්ලුමත් තියෙන මංගුවගේ අර හීට් එක බෑන්ඩ් එක ඒ තමයි සීදුවේ ගුලාරේ සංගීත කණ්ඩායම ඇතුළේ තමයි අපි එකතු වෙලා හිටියා දවසේ වැඩසටහන වෙනේ ඉතින් අපි ඔන්න ඕන්න සම්බන්ධ කරමු නම් අවස්ථාවක් කිව්වා ඕන් ගැන විස්තරයක් කිව්වා ඉතින් ඇත්තටම සාජ්ජේ ටෝක් මේ වැඩසටහන අරගෙන ඉන්නේ අපේ සාජ්ජේ පිටුවේ නිර්මාතෘවරයා සුදාරගයියා ආදරයෙන් මතක් කරනවා මොකද ඔහු තමයි මේ අපේ කොහේ හරි ඉන්නවනම් දක්ෂයෙක් එතෙන්ට ගෙනල්ලා ලංකාව පුරා ජාතික තාල විතර නෙමෙයි හිමරු ජාත්‍යන්තර තායට ගෙනියන්නත් ගොඩක් කැප වෙන තව දෙයක් අයි අපිට මිස් වෙච්ච චූටි තැනක් තියෙනවා තව දෙයක් විශේෂ මතක් කරන්න ඕන ප්‍රසංග සංවිධායකවරු ඉතින් ඔවුන්වත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා මොකද ඔවුන්ුත් අපිට සෑහෙන අතහිත දෙනවා ඉතින් ඒ වගේම ඉතින් සීලම පියවට රසික ඔවුන් තමයි ඇත්තටම අද සංගීත කණ්ඩායම් ඔවුන් සංවිධානය කරලා කානිවල් ප්‍රසංග සංවිධානය කරලා සංගීත කණ්ඩායමට ආරාධනා කරද්දී ඇතර දිනේෂ් නේද මොකද මේ අද තැනකට ආරම්භ දෙන මොකද අපේ රටේ කාලයක් සංගීත ප්‍රසංග නැති වෙලා තිබ්බා ඔන්න ආයෙ දැන් හැමෝම ආස කරන ආදරය කරන සංගීත ප්‍රසංග ආයෙ මතුවෙනවා ඉතින් ඒ නිසා ඒ කාලෙක කානිවල් සීසන් දැන් වැඩි වෙලා තියෙනවා ඉතින් ඒ වට සංගීත කණ්ඩායම් වලට ආරාධනා කරන්නේ ඇත්තන ඉමරුගු වගේ මේ සංවිධායකවරු ඉතින් ඔවුන්ටත් ස්තුති කරනවා ඒ ඔවුන්ටත් ඔවුන්ගේ ශක්තියක් තමයි අපේ සාජ්ජේ පිටුවේ නිර්මාතෘ සුදාරක සහෝදරයා ආදරයෙන් මතක් කරනවා ඉතින් ඔන්න සාජ්ජේ ටෝක් රටතරානේ අපිත් එක්ක අදිකුල හිටියේ ලංකාවේ ප්‍රසිද්ධම මං කියන්නේ දෙවන්තම සංගීත කණ්ඩායම කොනිවැරදි අද හීට් එකක් වෙලා ඉන්නේ මොකද දක්ෂයෝ රැල්ලට කවුරුත් ආදරය කරන ඒ වගේම තමන්ගේ රසිකත්වය වැඩි කරගන්න උත්සාහ කරන සූරිම සෙට් එකක් එකතු වෙච්ච සංගීත කණ්ඩායමක් එක්ක ඉතින් හැමෝටම ජය වේවා ඊළඟ සාජ්ජේ ටෝක් වැඩසටහනත් එක්ක අපි ආයේ හමු වෙමු